අපිට තේරුම් ගන්න පුළුවන් කාරණා එකක් දෙකක් තියෙනවා. මේ ප්‍රකාශය ඇතුලේ විතරක්. අර පුද්ගලයන්ට එහා ගිය තව පිරිසක් මේක ඉන්නවා. සැබෑ ලෙස කරපු අය. දප්පුල ලිබේරා හිටපු නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කරන්න කියලා මම හිතන්නේ අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුවට ගිහලා පැමිණිල්ල ගොනු කරා. ඔව්. ඒ පැමිණිල්ලටවත් ප්‍රතිචාර දැක්ුවේ නැහැ අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව. නෞෆමෞලවිනේ. නෞෆමෞල. දවසකට පස්සේ කියනවා මේ සති තුනක දිස්සෙලා තමයි මට මේක ලැබුණේ කියලා. දෙවනි පාර්ශ්වය කරා ගියා. ඔව්. නමුත් ඒක අපිට පිළිගන්න බෑ. අපි කියන්නේ එදත් දැනගෙන හිටියා. ඒ වanse කියන්නේ මේ සාක්ෂි ලබා දීමත් යම් කිසි සැලසුමක් සිද්ධ වෙලා කියලා කාරණා සිද්ධ වෙලා තියෙනවා. මේ මරණ තර්ජන කතාව කල්ප මෛත්‍රීපාසයෙන් සේන කියන පළවෙනි අවස්ථාව නෙමෙයි නේ. එහෙම නම් මේ පුද්ගලයා විශ්වාස කරන්න පුළුවන් මේ කියන දේවල්. නෑ ඒක අපි මේ කියන්නේ. රහසක් කියලා හිතන රහසක්. ඇයි මට රහසක් තියෙනවා කියලා රහසම සිද්ධ කරන්නේ? අපි වගේ සාමාන්‍ය පුරවැසියෙක් කොච්චර බය වෙන්න ඕනද? මම දන්න දෙයක් කියන්නනේ. කල්ප. පාර්ලිමේන්තුවේ ඇතුලේ දිදෙනෙක් ඉන්නවද අපරාධකාරයෝ? උසාවියෙන් ඔප්පු කරපු. ඒක නොකළ නීතිපතිවරයා මේක කරයි කියලා අපිට කිසිම විශ්වාසයක් නැහැ. ඒ කියන්නේ පොලිස් පදිවරයා චෝදිතේ. ආ. මේක චෝදිතේ නෑ. ඒක පොලිසිය දෙවනි අහවුද? නිලන්ත ජයවර්ධන. ඔහුට විරුද්ධව මහ විශාල චෝදනාවක් තියෙනවා. වහන්සේලා මේ කියන විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අතුළු කණ්ඩායම බලටවට පස්සේ කළා තියෙන්නේ ප්‍රහාරය සම්බන්ධ සිද්ධ වෙච්ච පරීක්ෂණ යට ගහන්න වැඩක් කරා කියලා මේ කියන්නේ. ඒක පැහැදිලියි. මට පෞද්ගලිකව හිතන දේ තමයි සිරිසේන මහත්මයා තව මාස කීපයක් ඉවසලා හිටියා නම් හොඳයි කියන එක. අයිබුවන් පූර්ව ප්‍රචාරක පටය ඔබ දැක්කා. අපි කතා බහ කරන්නේ නැවත වතාවක් සමාජයේ උණුසුම් කරපු මාතෘකාවක් පිළිබඳව. ඇත්තරම මේ කාරණාව සමාජයේ විහිළුවක් බවට පත් වී තිබෙනවා. මිනිසුන්ගේ ජීවිත 274ක් බිලිගත්ත වර්තමානයේ වෙනකොට බලය ලබා ගැනීම සඳහා සිදු කරපු දේශපාලන කුමන්ත්‍රණයක් කියලා කියවෙන ජනාධිපතිවරු නිර්මාණය කරන නාඩු නිර්මාණය කරන්න විවිධ පාර්ශ්ව භාවිතා කරපු වටේ අහිංසක මිනිසුන්ගේ ජීවිතත් එක්ක කරපු සෙල්ලමක් පිළිබඳ නැවත වතාවක් සමාජයේ කතාබහක් නිර්මාණය වී තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ව ප්‍රහාරය පිළිබඳව අපි කතාබහ කරන්නේ එවකට හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් මාධ්‍යයට සිදු කර තිබුණා. මේ ප්‍රහාරය සම්බන්ධ තොරතුරු මහමොලකරුවන් පිළිබඳ තොරතුරු ඔහු සතුව තිබෙන බව ඔහුට ලැබී තිබුණු බව මේ කාරණාවත් එක්කයි මේ සමාජයේ මේ කතාබහ මේ උණුසුම ඇති වී තිබෙන්නේ. මේ කාරණාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි සමහර වෙලාවට ওই සමහර අවස්ථාවවලදී හන නගන විවිධ ගිහි පැවිදි පාර්ශව මේ ගැන වැඩි මනක් වශයෙන් කතා කරන ආකාරයක් අපි දකින්නේ නැහැ. ලංකාවේ ඔය වොයිස් කට් දෙන බොහෝ අය මේ සම්බන්ධයෙන් කතා කරන ආකාරයක් අපිට පේන්නේ නැහැ. නමුත් එක දිගටම මේ කාරණාව සම්බන්ධයෙන් කතෝලික සභාව දැඩි ස්ථාවරයක ඉන්නවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය සාධාරණීෂ්ඨ වෙන්න ඕන කියන නිගමනය මත පිහිටා කටයුතු කරමින්. ඉතින් මෙන්න මේ කටයුත්තේදී විශේෂයෙන්ම මල්කම් රංජිත් කාදල් හිමිපාණන් ගේ දායකත්වය මැදිහත් වීම අපි දැක්ක පහුගේ කාලේ උන්වහන්සේත් සමහර තැන්වලදී උන්වහන්සේ සිදු කරපු ප්‍රකාශ ආන්දෝලනාත්මක කාරණා බවට පත් වුණා. කොහොම වුණත් උන්වහන්සේගේ මාධ්‍ය ප්‍රකාශක ඒ වගේම කතෝලික සභාවේ අපිත් එක්ක නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් ගනුදෙනු කරන ඥානාර්ථ ප්‍රතිපේ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ගරු සිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අපි සම්බන්ධ කරගත්තා. මේ කාරණාව සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු දැනගන්න කතෝලික සභාවේ අදහස මතය විමසන්න. අයිබන් පාද. අයිබන්. මොකද්ද දැන් මේ අලුත්ම කතන්දරේ? හොඳයි. දැන් මේ පාස්කු ප්‍රහාරය සිදු වෙලා අවුරුදු 5ක් ගත වෙන්නේ නෝ මේ සිකුරාදාදේ. ඔව්. අප්‍රේල් මාසේ 21. අපි පාස්කු ඉරිදා දින වලින් ගත්තොත් එහෙම මේ ඉරිදා මේ මාර්තු මාසේ 31 වෙනිදා ඉරිදා. එතකොට එහෙම තියෙද්දී මේ විදිහේ ප්‍රකාශයක් ආපහු මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ අවධානය යොමු කරන ප්‍රකාශයක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කරනවා. දැන් අපි දකින දේ තමයි දැන් පාස්කු ප්‍රහාරය
විටින් විට උඩට මතුවෙන ආකාරයක් තියෙනවා. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මේ රටේ යම් කිසි දෙයක් සිද්ධ වුණාම සාමාන්‍ය පිළිගැනීම තමයි සුමානෙන් දෙකෙන් මිනිසුන්ට ඒක අමතක වෙලා යනවා කියන එක. එතකොට ඕනම දෙයක් ඕනම අපරාධයක් වැහිලා යාමේ ප්‍රවණතාවය වැඩි මේ රට ඇතුළේ. අපි දකිනවා පාස්කු ප්‍රහාරය එහෙම සිදු වුණේ නැහැ. ඉතින් මේ ප්‍රකාශයත් මම දකින්නේ නැවත වතාවක් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ අවධානය යොමු වෙන්න පටන් අරන් තියෙනවා. දැන් අපි අහන්න ඕන ප්‍රශ්නේ තමයි මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කරපු ප්‍රකාශය ඇතුලේ, ඒ කියන්නේ මේ මාධ්‍යයට කරපු ප්‍රකාශය ඇතුලේ අපිට තේරුම් ගන්න පුළුවන් කාරණා එකක් දෙකක් තියෙනවා මේ ප්‍රකාශය ඇතුලේ විතරක්. ඊට පස්සේ අපි කතා කරමු අනිත් දේවල් පිළිබඳව. පළවෙනිම දේ තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියනවා මේ දැන් නඩු දාලා තියෙනවා මුස්ලිම් ජාතිකයෝ කීප දෙනෙකුට, ඒ අයව අත්අඩංගුවට ගත්තෙත් එයා ජනාධිපති වෙලා ඉන්න කාලේ. නමුත් මේ පාස්කු ප්‍රහාරයේ සැබවින්ම සිදු කළේ කවුද කියන එක මම දන්නවා. දැන් ඒකෙන් කියවෙන්නේ අර පුද්ගලයන්ට එහා ගිය, ඒ කියන්නේ සහරාන් ඇතුළු මේ මරාගෙන මැරුණ පුද්ගලයන් සහ දැනට මේ අත්අඩංගුවේ ඉන්න මුස්ලිම් ජාතික පිරිස ඇරෙන්න තව පිරිසක් මේක ඉන්නවා. සැබෑ ලෙස කරපු අය. ඒතකොට අර අය ඒක ජනාධිපතිවරයා දන්නවා. හිටපු ජනාධිපතිවරයා. ඒකනේ යා කියන්නේ. ඒක යා දන්නවා කවුද මේ කියලා. ඒකෙන් කියවෙන්නේ දැන් අපිට මතකයි මේ දප්පුල ලිවේරා මහත්මයා හිටපු නීතිපතිවරයා ප්‍රකාශයක් කරනවා මේ පාස්කු ප්‍රහාරයේ පිටුපස කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. මහා කුමන්ත්‍රණයක් තියෙනවා. දැන් අපි දිගින් දිගටම අපි කියපු දෙයක් තමයි මේ ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් කරන්න. ඒක සිද්ධුුනේ නැහැ. අපි දිගටම කිව්ව දේ තමයි ඔහු කියන දේ අපිටත් තේරෙනවා කියලා. අපිත් ඒක පිළිගන්නවා. මේ පාස්කු ප්‍රහාරයේ සිදු කළේ සහරාන් ඇතුළු මේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් වුණාට ඒක පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා අපිටත් තේරෙනවා. අපිත් ඒක තමයි කියන්නේ. එතකොට ඒක පිළිබඳව පරීක්ෂණයක් කරන්නට කියලා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. දැන් මෙන්න මේ ජනාධිපතිවරයා මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ප්‍රකාශය. සමා වෙන වහන්සලා දැන් මේ දප්පුල ලිවේරා හිටපු නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කරන්න කියලා මම හිතන්නේ අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිල්ල ගොනු කරන්නේ. ඔව්. ඒ පැමිණිල්ලටවත් ප්‍රතිචාර දැක්ුවේ නැහැ අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව. අපි විටින් විටම අපේ ජනාධිපතිවරයාට හිටපු කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලිපියක් යොමු කරලා කිව්වා ඒ ලිපිය ඇතුලේ මේ ප්‍රකාශය පිළිබඳව මේ පරීක්ෂණයක් කරන්නට කියලා. ඒ වගේම දැන් මේ රණිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පස්සෙත් ඒක කිව්වා අපි. නමුත් සිද්ධුන්නේ නැහැ. ඒක නිකන් අර ඊට පස්සේ ටිරාන් අලස් මහත්මයා ඊට පස්සේ සරත් වීරසේකර මහත්මයා ඇතුළු පිරිස අපි දැක්කා මේ පාර්ලිමේන්තුවේදීත් කියනවා මේ අපි දැන් මහමුල කරවන්න අල්ලලා ඉවරයි කියලා. ප්‍රකාශකොත් කරන්නේ නෞෆ මෞලවිනේ. නෞෆ මෞලවි. එතකොට දැන් ඒක එහෙම ඒ කුමන්ත්‍රණ කතාව එතනින් වහල දාන්න උත්සාහයක් තිබුණා. නමුත් දැන් මේ ප්‍රකාශයත් එක්ක දැන් ඔහු මෛත්‍රීපාල සිරිසේන සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයිනේ. ඔහු බොම්බේ පුරද්දී ඔහු ජනාධිපති. ඔහු ආරක්ෂක ඇමති. ඒ පුද්ගලයා තමයි මම දැන් කියන්නේ මේ කට්ටිය නෙමෙයි සැබවින්ම මේක කරපු පුද්ගලයන් මම දන්නවා කියලා. ඒතර ඒ කියන්නේ මේ අය පිටුපස්සේ තව පුද්ගලයන් කණ්ඩායමක් ඉන්නවා. ඒ අය තමයි සැබවින්ම මේ ප්‍රහාරය සැලසුම් කරේ සහ මේක කුමන්ත්‍රණය කළේ කියන එක ඔහුගේ ප්‍රකාශයෙන් ඉතාමත්ම පැහැදිලිව පේන්න තියෙනවා දැන්. එතකොට ඔහු දන්නවා කියලා ඔහු කියනවා. පළවෙනි එකේදී ඔහු කියන්නේ ඔහු දන්නවා කියලා. ඊට පස්සේ ඔහු දවසකට පස්සේ කියනවා මේ සති තුනකදී ඉස්සෙල්ලා තමයි මට මේක ලැබුණේ කියලා. දෙවනි පාර්ශ්වය කරා කියනවා. ඔව්. නමුත් ඒක අපිට පිළිගන්න බෑ. මොකද ඒක second thought කියලා අපි කියනවා. ඒ කියන්නේ ඔබ වාසනේ දෙන එක බේරගන්න කිව්වා කියලා. අනිවාර්යයෙන්ම.
ekianne meke meke tiyena sarabala karanna ekan tamange pattaṭa meke ena wagakīma ekan kawuru hari kiwoth ehema oya danagena meka kiwula thiyeda eka sakshi wasana kirime chodana wella kaloth ehema eken meerenna kiyuwa eka samayata upadesanu wenna eti ohu deweni dawase ewilla kiyena meka mata labune sati thunakata issellai kiyala den metena thiyena prashnaya tamai ohu මේක දැනගෙන හිටියාය කියන එක. ඒ කියන්නේ මම දන්නවා කියන එක ඇත්ත. ඒක අපිත් පිළිගන්නවා. ඒ කියන්නේ ඔහු පළවෙනියම මාධ්‍ය ඉස්සරහා පිටට ඇවිල්ලා කියන දේ ඔහුගේ ඇතුළෙන්ම එන දෙයක් වෙන්න ඕන. ඒක ඇත්ත. ඔහු දැනගෙන හිටියා. ඒක අද ඔහු පිළිගන්නවා. ඔහු මම දන්නවා කියන. ඔබ වහන්සේ හිතන්නේ එදත් දැනගෙන හිටිය කියලාද? ඔව් මම අපි කියන්නේ එදත් දැනගෙන හිටියා. මොකද දැන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වාර්තාව අරගෙන බැලුවොත් එහෙම ඒ වාර්තාවේ ඔහු දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනවා ඒ කියන්නේ ඔහු පිළිගන්නේ නැහැ ඔහු දැනගෙන හිටියා කියලා. ඔහු කියන්නේ මම මේ පිළිබඳව කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ මේ සිද්ධ වෙනකම්. මම හිටියේ සිංගප්පූරුවේ එතකොට තමයි ඒ බෝම්බ ගියාට පස්සේ මම දැනගත්තේ. නමුත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඔහුගේ ඒ ප්‍රකාශය ඔහු දැනගෙන හිටියේ නැහැ කියන එක පිළිගන්නේ නැහැ. ඒක පැහැදිලිව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ තියෙනවා. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පිළිගන්නේ ඔහු මේක දැනගෙන හිටියා කියලා. මේ ප්‍රහාරය සිදුවෙන්නට පෙර ඔහු දැනගෙන හිටියා කියලා. ඒ වගේම නිලන්ත ජයවර්ධන කියන මේ රාජ්‍ය සේවයේ ප්‍රධානිය දා හිටපු ඔහුත් ජනාධිපති සිරිසේනත් අතර සිදු වෙලා තිබෙන දුරකථන සංවාද ගණනාවක් පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා. නමුත් ජනාධිපති සිරිසේන කියන්නේ නිලන්ත ජයවර්ධන මට කිසි දෙයක් කිව්වේ නැහැ. ඔව් නිලන්ත ජයවර්ධන මහත්මයාගේ දුරකථන දත්ත වාර්තාවත් ඩිලීට් වෙනවානේ. ඔව්. ඒක ඩිලීට් කරනවා ලැප්ටොප් එකේ දත්ත ඩිලීට් වෙනවා. ඉතින් ඒ ඔක්කොම සිද්ධ වෙනවා. නමුත් ඔහු අප්‍රේල් මාසේ 4 වෙනිදා නේ නිලන්ත ජයවර්ධනට ඉස්සෙල්ලම ලැබෙන්නේ බුද්ධි තොරතුරු මෙහෙම ප්‍රහාරය සිද්ධ වෙන්න යනවා කියලා. ඔහු කියන්නේ මට ඉන්දියාවෙන් පුද්ගලෙක් මට කතා කරලා කිව්වා මෙන්න මෙහෙම ප්‍රහාරය සිද්ධ වෙන්න යනවා කියලා. ඒතරේ අප්‍රේල් 4 වෙනිදා. ඒ අප්‍රේල් 4 වෙනිදායි නම් අප්‍රේල් 16 වෙනිදා වෙනතුරු ඒ කියන්නේ ප්‍රහාරයට ඉස්සෙල්ලා දුරකථන සංවාද ගණනාවක් පිළිබඳව සොයා ගන්නවා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව නිලන්ත ජයවර්ධනත් මෛත්‍රීපාල සිරිසේනත් අතර සිද්ධ වෙච්ච. ඒතර ඒ නිසා නිලන්ත ජයවර්ධනත් කියන්නේ ඒ හොගේ සාක්ෂියේදී මම ආරක්ෂක ලේකම්වරයා හරහා තමයි ජනාධිපතිවරයාව හැමතිස්සෙම දැනුවත් කරේ. නමුත් මේ සංවාද දුරකථන සංවාද ගණනාවක් කෙලින්ම ජනාධිපති සිරිසේනත් නිලන්ත ජයවර්ධනත් අතරේ සිද්ධ වෙලා තියෙනවා කියන එක ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සොයා ගන්න. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ මේ සාක්ෂි ලබා දීමත් යම් කිසි සැලසුමක් සිද්ධ වෙලා කියලා කාරණා සිද්ධ වෙලා තියෙනවා කියන එක. ඒ කියන්නේ නිලන්ත ජයවර්ධනත් උත්සාහ කරනවා මෛත්‍රීපාල සිරිසේනව බේරගන්න. මෛත්‍රීපාල උත්සාහ කරනවා නිලන්ත ජයවර්ධනව ආරක්ෂා කරගන්න. ඒක තමයි උමනාවටද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතකොට මේ මොකද්ද උමනාවේ? එතකොට නමුත් ඒ ඔක්කොම තියෙද්දි ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශයක් දෙනවා මෛත්‍රීපාල සිරිසේනට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන අනුව නඩු පවරන්න කියලා නීතිපතිට කියනවා. එතකොට අර කිස් අර මේ මම දැනගෙන හිටියේ නෑ කියන එක ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පිළිගන්නේ නෑ. ඒක තමයි ඇත්ත. ඔහු දැනගෙන හිටියා කියන එක. එතකොට දැන් ඔහු දැන් මම දන්නවා කියන එක ජනාධිපති මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන කතාව ඇත්ත. ඔහු දන්නවා. නමුත් අර සති තුනකට ඉස්සෙල්ල තමයි මට මේක දැනගත්තේ කියන එක. මේ අලුත්ම කතාව. ඔව් ඒක අපි පිළිගන්නේ නැහැ. ඒක මම හිතන කාටවත් පිළිගන්න බෑ ඒක. එහෙමනම් ඒ වෙලාවෙම කියන්න තිබුණා මට මේ සති තුනකට ඉස්සෙල්ල එහෙනම් ඒක විශේෂ ප්‍රෝතක් බරපත් වෙනවානේ මට අලුත් තොරතුරක් හම්බුණා සතුන කාලේ මට එහෙම දැනගත්තා කියලා. එතකොට දැන් අනිත් දේ තමයි
ජනාධිපති සිරිසේන පාස්කු බෝම්බෙන් පස්සෙත් මාස ගණනාවක් ජනාධිපතිවරයා හැටියට ඉන්නවා. නොවැම්බර් මාසෙට ගමනේ. ඔහු තමයි ජනාධිපති. එතකොට දැන් මේ අපි කියමු ජනාධිපති සිරිසේන මේ සුමාන්තුණකට ඉස්සෙල්ලා කවුරු හරි මේ කිව්වයි කියලා. එතකොට දැන් ඒ තොරතුර ඔය ජනාධිපතිවරයා වින්දදී ලැබුණ නැත්තේ ඇයි? ඒ කියන්නේ ඔහු ජනාධිපතිවරයා හැටියටදී නේ. දැන් ඊට පස්සෙත් ඔහුව දිගින් දිගටම ඔහුට චෝදනා එල්ල වෙලා ඔහුව අධිකරණ වලට ගෙනියලා ඔහුට මේ වන්දි ගෙවන්නේ කියලා ඒ ඔක්කොම දේවල් සිද්ධ වෙනකන් අර සතිතුරුකට ඉස්සෙල්ලා කියපු මිනිස්සයා නිශ්ශබ්දව හිටියයි. ජනාධිපති සිරිසේනට මේක කියන්න මේ වගේ පුද්ගලයෙකුට ලොකු සම්බන්ධතාවයක් තියෙන්න ඕනනේ. විශ්වාසිකුත් තියෙන්න ඕන. ඔව්. ඒතර එහෙමනම් එදා ජනාධිපතිවරයා වින්දදී උට කියන්න තිබුණා මොකද? ඒක මේ ඊයේ පෙරේදා දැනගත්තු ඔහුත් දැනගත්තු එකක් වෙන්න විදියක් නැහැනේ. නේද? ඒ නිසා මේ ජනාධිපති සිරිසේන මේ සති තුනේ කතාව අපිට පිළිගන්න පුළුවන් කන් නෙමෙයි. නමුත් ඔහු එදා සිට දැනගෙන සිටියා කියන කතාව නම් මම දන්නවා කියන කතාව ඇත්ත. දැන් මේ සිද්ධිය අනාවරණය කරනකොට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියනවා මට මේක එහෙම ප්‍රසිද්ධිය කියන්න පුළුවන් කමක් නැහැ. මට ජීවිත තර්ජන තියෙනවා. මගේ දරුවන්ගේ ජීවිත ලැබියෝගයක් තියෙනවා. තර්ජනයක් තියෙනවා. ඒ නිසා මට ආරක්ෂාව ඕන. මම යම් අවස්ථාවක අධිකරණයෙන් මට මේක තොරතුරු ලබා දෙන්න කියලා කිව්වොත් මම මේක ලබා දෙන සූදානම් කියලා කියනවා. ඊට පස්සේ ඔහු ගිහිල්ලා සාක්ෂිය විදිහට ඒ තොරතුරු අපරාධ පරිශෝධන දෙපාර්තමේන්තුවට ලබා දෙනවා. මෙන්න මේ සිදුවීම් දාමය පිළිබඳ මොකද කතෝලික සභාවේ අදහස? දැන් මේ මරණ තර්ජන කතාව කල්ප මෛත්‍රීපාල සිරිසේන කියන පළවෙනි අවස්ථාව නෙමෙයිනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉල්ලලා ජනාධිපතිවරණය දිනුවට පස්සේ ආ කියනවා මම දිනුවේ නැත්තම් මම පැරදුනා නම් එහේ මම ඉන්නේ අඩි 6ක් යට කියලා. පොල්ලත් එක හැංගිලා හිටියා කියලා කියන්නේ. ඔව්. එතකොට ඒ කියන්නේ උට ලොකු මරණ තර්ජනයක් තිබුණා. ඒ කාලේ ඉඳලම. කියන එකනේ නේ. නමුත් ඔහු ජනාධිපති වුණාට පස්සේ ජනාධිපතිවරණය දිනලා ජනාධිපතිවර වුණාට පස්සේ කෝ ඒ පිළිබඳව කිසිම පරීක්ෂණයක් නැහැ. තවදගත් ස්ථානක වාසය මතු කරේ. ඔව්. එදා මරණ හිටපු කට්ටිය ගැන කෝ ඉතින් ඒක පරීක්ෂණයක්. ඔව් ඔහු මරණ හිටපු පුද්ගලයෝ ගැන ඔව් කිසිම පරීක්ෂණයක් කරන්නේ නැහැ නේද? අවුරුදු 3-4ක් ජනාධිපති වෙලා ඉඳලා නේ. කිසිම දෙයක් නැහැ. ඒක එතනින් ඉවර වෙනවා. ඒ පළවෙනි අවස්ථාව. ඊට පස්සේ එනවනේ නාමල් කුමාරගේ නාට්‍ය. දෙවනි පාර. මෛත්‍රීපාල විසින් ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් තිබුණා රෝමය කියලා නේ. කොහොම අද වෙනකන් කිසිම පරීක්ෂණයක් නැහැ නේ. නාමල් කුමාර අපිදාස් වෙලා ගිහිල්ලා ඉන්නවා. ඉල්ලා කිසිම පරීක්ෂණයක් නැහැ. කවුද මේ මරණ තර්ජන කරන පුද්ගලයෝ කියලා නේ. ඔක රලිල් කුසිංගේ මහත්තයා නම කියවුණා, සරත් කුමාරගේ නම කියවුණා, වේදිකාවල උතුම් නම් වුණා. ඔව් හරිනේ ඒක ගැනනේ. ඔව් උනන්දු වෙනවනේ ඒක ගැනනේ වඩාත්මනේ. ඒත් ඒක කිසිම පරීක්ෂණයක් නැහැ. දැන් මේකත් මේ මර්ධන තර්ජන කතාවත් අපි දකින්නේ ඔය විදිහම නාට්‍යයක් තමයි කියන එක. දැන් ඒක එකක්. ඉතින් එහෙමනම් මේ පුද්ගලයා විශ්වාස කරන්න පුළුවන් මේ කියන දේවල්. නෑ ඒක අපි මේ කියන්නේ. ඒ කියන්නේ ඔය එකෙන් ඔබට තේරෙනවානේ දැන් ඔබ ආන ප්‍රශ්නේදී ඔබ තේරුම් ගන්න තියනවා දැන් එහෙමනම් කොහොමද මේ පුද්ගලයා විශ්වාස කරන්නේ කියලා නේ. ඒතර මේ හංගගෙන ඉන්න මේ කියන මහමුලකාරයෝ ගැන දීපු සාක්ෂි විශ්වාස කරන්නේ කොහොමද? ඉන්න. දැන් ඒක එකක්. අපි උදේට එමු. හරි. දෙවනි කාරණේ තමයි මේ දැන් ඔහු කියනවානේ මම මේක ප්‍රසිද්ධිය කිව්වොත් ඒ කියන්නේ රහසක් ඇටියට මේක තියාගන්න ඕනේ කියලා විශ්වකාරයන්ටත් කියන්නේ. මම දුන්නොත් එහෙම මේක සාක්ෂිය මේක රහසක් ඇටියට තියාගන්න මොකද මගේ ජීවිතේ තර්ජන තියෙනවා. රහසක් කියලා හිතන රහසක් ඇයි මට රහසක් තියෙනවා කියලා රහස ප්‍රසිද්ධ කරන්නේ? මං කියන්නේ දැන් ඔහුගේ එකක් මේ ඔහුගේ ප්‍රකාශයේදී ඔහුට මරණ තර්ජනයක් තියෙනවා කියන ප්‍රකාශයේදී ඔහු මේක කරන්නේ මේ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ නේ. ඒක හරියට මෙන්න මේ වගේ. කියන්නේ මම කියනවා මට රහසක් තියෙනවා කියන්නේ කියලා මුල් රටටම. රහස කියන්නේ නෑ. මට රහසක් තියෙනවා කියන්නේ. ඉතින් මරණ තර්ජන තියෙනවා නම් ඒ වෙලේනේ
මරණ තර්ජනේ එන්න ඕන හරිනම් තමුම ඇති කර ගන්නවා ඇති කර ගන්නවා නේ ඔහුට තිබුණේ මාධ්‍ය ඉස්සරහ පිට ලෝක කියන නෙමෙයිනේ ආරක්ෂිත තැනකට ගිහිල්ලා එහෙම නෑ ඔහු රහස එලි කරන්න ඕ තමන්ගේ නීතිඥවරුන් ලවා අධිකරණයට ඉදිරිපත් කරලා ඉදිරිපත් වෙලා කියන්න ඕන ඔහුගේ සාක්ෂිය එතකොට ඔහුගේ ඔහුට ආරක්ෂාව සපයන්න රජය බැඳී සිටිනවා නේ සහ රටේ ජනතාව ඕ රටේ ජනතාව බැඳී සිටිනවා දෙක එක දැන් අනිත් දේ තමයි ඔහු ජනාධිපති හිටපු ජනාධිපතිවරයෙක්නේ එතකොට ඔහුට අපේ බදු සල්ලි වලින් ඔහුට ආරක්ෂාව සපයලා තියෙනවානේ ඒ ආරක්ෂාව සපයලා තියෙන්නේ ඔහුගේ ජීවිතය ආරක්ෂා කරගන්නනේ එතකොට එහෙමනම් දැන් සාමාන්‍ය පුද්ගලයෙක්ද අපි වගේ සාමාන්‍ය පුරවැසියෙක් කොච්චර බය වෙන්න ඕනද මම දන්න දෙයක් කියන්නනේ සාක්ෂියක් ලබා දෙන්න ඒක පුදුමාකාර කතාවක්නේ දැන් ඒක එක පැත්තක් අනිත් පැත්ත තමයි දැන් මේ ඔහු කියනවා නම් මේ මේක එලිදරව් කරොත් මේ සැබෑ පුද්ගලයන් එලිදරව් කරොත් මාව මරන්න පුළුවන් කියලා ඒ කියන්නේ ඔහු ඒ කියන පුද්ගලයන් එක්ක පාතාලේ වෙන්න ඕන නේ එහෙම නැත්නම් ලොකු දේශපාලන බලයක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරයාට වඩා බල සම්පන්න කන්නමක් වෙන්න ඕන අය වෙන්න ඕන නේ එතකොට ඒක නිසානේ ඔහු බය වෙන්නේ ඉතින් එතකොට අපිට තීරණ දෙය තමයි දැන් එහෙම තත්ත්වයක් තියෙනවා නම් ඇයි මේ මාධ්‍ය ඉස්සරහ පිටරේල සම්දර්ශනයක් පවත්වන්නේ නේ ඒ කියන්නේ එහෙමත් කියලා ඊට පස්සේ දෙවනි දවසේ ඇවිල්ලා ආයි කියනවා දැන් මම සති තුනකට ඉස්සෙල්ලා තමයි මේක දැනගත්තේ කියලා දැන් ඔබ අහුව අනිත් ප්‍රශ්නේ ඒ කියන්නේ මේ ක්‍රියාවලිය නේ දැන් දන්න නීති සංග්‍රහයේත් මම දන්න පරිදි තියෙන නීතිය තමයි මම අපරාධයක් පිළිබඳව කිසිවක් දන්නවා නම් ඒක මම අනිවාර්යයෙන්ම මම බැඳී සිටිනවා ඒක එලිදරව් කරන්න ඒක කියන්න ඒක ප්‍රසිද්ධිය කියන්න ඕනේ කියන එක නෙමෙයි නමුත් ඒක දැනුම් දෙන්නනේ ළඟම තියෙන පොලිසියට හෝ එහෙම නැත්නම් ඕනෑම පොලිසියකට හෝ එහෙම නැත්නම් අධිකරණයකට හෝ මේක දැනුම් දෙන්න පුළුවන්. රස්වාද වැළැක්වීමේ ආඥා පනතෙත් මේ කාරණාව සනාන කරලා තියෙනවා. එතකොට ඔහුට අපි දකින්න හැටියට ඔහු දැනගෙන සිටියා කියන එක මේ අවුරුදු පහ පුරාම ඔහු මේ වෙනතුරු ඒක ගැන කතා කරලා නැහැ. ඒක සිතා මතා වසන් කරලා තියෙනවා. ඔය කියන විදිහට කියන විදිහට. සතිය තුනකට ඉස්සෙල්ලා හම්බුණා කියලා. මේ තොරතුර සති තුනක් යන ගමනද කරේ ඔහු මේක කියන්න මාධ්‍ය හමුවක් ඇඳවල කියනවා නෙමෙයිනේ අහඹුලේ සහපු වෙලාවක අහඹුලේස මේ උත්සවයකට ගිහිල්ලා එද්දී නිකන් මයික් කල්ලපු මාධ්‍යකාරයන් පිරිසක් ඉදිරිපිට ඔහු නිකන් මේ කියලා අරිනවනේ දැන් මේ ඔහු කතා කරන්නේ මිනිස්සු 273 දෙනෙක් ඝාතනය වෙච්ච මෑතකදී මේ රටේ සිදුවෙච්ච මහ විශාලම සමුල ඝාතනය පිළිබඳවනේ. සා ඔහුත් වරදකරුවෙක් වෙච්ච සිද්ධියක් ගැන. සිද්ධියක් පිළිබඳව. එතකොට දැන් මේකද ඔහුගේ මේ ඔහු විසින් කළ යුතු දේ මේකද? ඔහු හැසිරිය යුතු ආකාරය මේකද? නේ. ඔහුට වගකීමක් ඇති පුද්ගලෙක් නම් ඔහු මෙහෙමද හැසිරෙන්න ඕනනේ? නිකම් මේ මයික් එකක් අල්ලපු මාධ්‍යකරුවන් ඉස්සරහා අපිට මේ විදිහේ මහා බරපතල ප්‍රකාශයක් කරන එකනේ. ඉතින් ඒකෙන් අපිට තේරෙන්නේ එක්කෝ නොදැන මේක එළියට ආවා. ඉබේ කියවුණා. ඒක හර්ධ සාක්ෂිය නේ. එළියට ආවා. එළියට එළ කියුණාට පස්සේ ඊට පස්සේ මේකේ බරපතලකම තේරෙනකොට නීති ඉස්සරහා අපිට ඔහු දෙවනි ප්‍රකාශය කරනවා. දෙවනි ප්‍රකාශය කරා වුණා ප්‍රශ්නයක් තියෙනවා එතන. ඒ කියන්නේ සති 3ක් තිස්සේ මොනවද කරේ? නීතිය තියෙන්නේ දැනගත් වහම මේක දන්නවනම් කියන්න ඕනේ කියලා නේ. නමුත් ඔහු ඒක කරන්නේ නැහැ. ඒ වගකීම් විරහිත ස්වභාවය කියන එක අපි දකිනවා ඒකටනේ ඔහුට මේ දඬුවම් හම්බුනේ නේ. වගකීම් ගත්තේ නැති ස්වභාවය උතුර තියෙනවා. ඉතින් ඒ නිසා දැන් ඔබ කියනවා වගේ මේ විශ්වාස කළ හැකි පුද්ගලයෙක්ද කියන ප්‍රශ්නය අපි කාටත් එනවා.
අනිත් මේ වෙලාවේ මොකද මේ කියන කතාවනේ සත්‍යසුනේ කතාව විශ්වාස කරන්නේ නැහැ දැන් මේ වෙලාවේ මොකද මේ මේක මම දන්නවා කියලා කියන්නේ දැන් පාස්ක ප්‍රායට අවුරුදු 5ක් පිරෙන ළඟයි එතකොට ඒක ඒක ආපහු ඉස්සරහට එනවා එක අනිත් එක ජනාධිපතිවරණයක් ආසන්නේ අපි ඉන්නේ එතකොට දැන් මේ තෝරා ගැනීම කාලය තෝරා ගැනීම මේක එළියට දාන්න අපි දකින්නේ මේක අනිවාර්යයෙන්ම දේශපාලන නාට්‍යයක් මෙතන මම කාරණාවක් මතක් කරන්න ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ළඟට ගිහිල්ලා අයිතිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඒ ප්‍රකාශය සිද්ධ කළා එතනින් පිටත් වෙලා ගියාට පස්සේ එතෙන්ට ඇවිල්ලා හිටියා කණ්ඩායමක් ඔවුන්ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනවා ඇයි ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා එහෙම ගියේ ඇයි කතා කළේ නැත්තේ කියලා එතකොට සාරති දුෂ්මන්ත ශ්‍රී ලංකා අධිදස් පක්ෂයේ වැඩබල්ල මහලේකම්වරයා ඔහු සඳහන් කරනවා මේක අපි බලාගෙන හිටපු අවස්ථාවක් මේ කාරණාව හෙළි කරයි කියලා අපි බලාපොරොත්තුෙන් හිටියා මේ සිද්ධිය නිසා බරපතල අරුත ඇති වුණා අපේ නායකත්වය පිළිබඳ අවිශ්වාසයන් නැති වුණා ඉතින් මෙය හෙළි කරනු ඇතැයි අපි බලාපොරොත්තුෙන් හිටියා ඒ නිසා ඒ අවස්ථාව උදා කරගන්න ඕන වගේ කතන්දරයක් ඔහු කියනවා ඒ කියන්නේ එතනත් වෙන කතන්දරයක් මට හිතුණා මට අවස්ථාවක් ලැබුණොත් ඔහු ප්‍රශ්න කරන්න මම මේක අහන්න ලෑස්ති මොකද්ද ඔහු අදහස් කළේ කියන කාරණාව ඒ කියන්නේ යම් කිසි ආකාරයක දේශපාලන අපකීර්තියක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට එල්ල වෙන නිසා ඒකෙන් බේරෙන්නද මේක එළියට අරගෙන ආවේ කියන ප්‍රශ්නය අපිට තියෙනවා ඊළඟ වැදගත්ම කාරණාව ෆාදර් මට කියන්න දැන් මේ වෙනකොට කුමක් හෝ ප්‍රකාශයක් සිද්ධ කරලා තියෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුවේ ප්‍රකාශය තිබෙනවා මෙන්න මේ ප්‍රකාශයත් එක්ක සිද්ධ වෙන ඉදිරි ක්‍රියාමාර්ග සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් පිළිබඳව මොකද්ද බුහන්සේලාගේ ස්ථාවරය ඔව් ඔහුට මම දකින අයිතියක් තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියලා මේක ඉදිරිපත් කරන්න කියන්න ඔහුට කැඳවීමක් ලැබිලා තියෙනවානේ එතකොට ඔහු කියලා මේක කියන්න ඕනේ ඒක පිටපත ගැටලුවක් අපිට නැහැ දැන් ප්‍රශ්න තියෙන්නේ දැන් මේ ප්‍රකාශය CID එකට කරාම CID එකට කරන්න පුළුවන් දේ තමයි ඊළඟ පියවර නීතිපතිවරයාට මේක යවන එක ඒකනේ දැන් ඔය තල්දුව මහත්මයා කියන්නේ නීතිපතිවරයාට මේක යවනවා කියලා දැන් නීතිපතිවරයා මේක දිහා බලාගෙන නෙවෙයිනේ මේක එනකම් බලාගෙන ඉන්න ඕන කමක් තිබුණ නැහනේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට විරුද්ධව මේ දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති වලට අනුව නඩු පවරන්න කියලා නිර්දේශයක් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ මීට වඩා කරුණු විමර්ශනය කරලා දීලා තියෙන නිර්දේශයක් නීතිපතිවරයා කරන්න ඕනේ ඒක ඉස්සෙල්ලානේ ඒක කරානම් මේ ඔක්කොම එළියට එනවා ඒක තමයි ඔහු කරන්න ඕනේ ඉස්සෙල්ලාම ඒක නොකළ නීතිපතිවරයා මේක කරයි කියලා අපිට කිසිම විශ්වාසයක් නැහැ මේකත් එහෙමම ඩ්‍රාම එකක් කරලා යට යනවාද මේක නිකන් නාට්‍යයක් හැටියට ඇවිල්ලා මේක යට යන්න පුළුවන් මේක වෙන දෙයක් නැහැ ඕකේ ඒක එකක් දෙවෙනි කාරණේ තමයි දැන් පොලිස්පතිවරයාව ඉන්නේ කවුද පොලිස්පතිවරයාව ඉන්නේ දේශපාලන තෙන්නකෝන් මහත්මයාත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශයක් තියෙන පුද්ගලයෙක් පාස්කෝ ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඔව් තමන්ගේ වගකීම් ඉටු කළේ නැහැ කියන එක ඔහු මම හිතන්නේ ඔහු නිවාඩු ගිහිල්ලා හිටියා මේක සිද්ධ වෙන අවස්ථාව ඔහු දැනගෙනත් මෙහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා එතකොට තොරතුරු ඇවිල්ලා තිබුණා නමුත් ඔහු යනවා නිවාඩු ඉතින් ඔය වගකීම් විරහිත භාවය නිසා ඒ පිළිබඳව පරීක්ෂණයක් විනය පරීක්ෂණයක් පවත්වන්න ඕනේ කියන එක ඔහුට විරුද්ධව තියෙනවා ඒක සිද්ධ වුණ නෑ තාම ඔහු චූදිතේ ඒ පරීක්ෂණය කරලා ඉවර නෑ يعني පොලිස්පති වෙලා චූදිතේ ආව මේක චූදිතේ තාම පාස්කු ප්‍රහාරය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ තමයි පොලිසිය වාර වෙන්නේ හරි ඒක පොලිසියේ දෙවනියා කවුද නිලන්ත ජයවර්ධන ඔහුට විරුද්ධව මහ විශාල චෝදනාවක් තියෙනවා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ඒ කියන්නේ ඔහු අප්‍රේල් මාසේ 4 වෙනිදා ඉඳන් දැනගත්තු බුද්ධිතරතුරු අනුව ඒක බරපතල චෝදනාවක්නේ එතකොට මේ දෙන්න යටතේ තියෙන CID එක හරි පරීක්ෂණයක් කරයි කියලා කවුරු විශ්වාස කරනවා නම් ඒ මුලේ අවුලක් තියෙනවා විමර්ශන කොමිෂන් සභාව වාර්තාවේම තියෙන සමහර දුර්වලතැන් අඩුපාඩු තැන් නේ තව විමර්ශනය කළ යුතු තැන්
ඉතාමත් බොහොම පැහැදිලිව පෙන්වලා දීලා තියෙද්දි ඒව ගැන ක්‍රියා කරන්නේ නැති CID එක ඒව ගැන ක්‍රියා කරන්නේ නැති පොලිස් ප්‍රතිවරයා ඒව ගැන ක්‍රියාත්මක වෙන්නේ නැති නීති ප්‍රතිවරයා පිළිබඳව අපිට විශ්වාස කරන්න පුළුවන් කම නැහැ මෙතනදීත් හරියටම ක්‍රියාත්මක වෙයි කියලා අපිට එහෙම විශ්වාසයක් නැහැ මම හිතන රටේ මිනිසුන්ට එහෙම විශ්වාසයක් නැහැ අවසානයේ මොකද්ද මේකට කරන්නේ දැන් ඔබ වහන්සේලා මොකද්ද මේකට කරන්න සූදානම් වෙන්නේ දැන් අපි දන්නවා මේ විටින් විට විටින් හොද හොද මඩේ දාන කාරණාවක් වඩ පත් වෙලා තිනවා මේ රටේ සමහර දේවල් අපි රටක පවතින නීතිය නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම නිසා බරපතල අර්බුදයක් බවට පත් වෙච්ච රටක් ඉතින් හැමතැනම මේ අර්බුද වලට හේතුව නීතිය හරියාකාරයෙන් ක්‍රියාත්මක නොවීම සහ නීති තමන්ට අවශ්‍ය ආකාරයෙන් දේශපාලඥයන් සහ විවිධ කණ්ඩායම් විසින් පනවා ගැනීම කියන කාරණාව. ඉතින් මෙන්න මේ බරපතල අර්බුදෙන් අපි බැටකර ජාතියක් මේ 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 සිද්ධිත් එක්ක අපිට රාජ්‍ය ආයතන පිළිබඳව යුක්තිය පසනලීමේ ක්‍රියාවලියේ තිබෙන මේ ඒ ඒ හා සම්බන්ධ වෙච්ච ආයතන සම්බන්ධයෙන් බරපතල සැක සංකා මතුවී තිබෙනවා. යම් යම් පුද්ගලයන් මේ සම්බන්ධයෙන් විවිධ අනාවරණ සිද්ධ කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපිත් එක්කත් අපේ වැඩසටහනවලදී මේ සම්බන්ධයෙන් පරස්පරතාවය මතුවෙච්ච අවස්ථා, අල්ලස් කොමිසම අල්ලස් ගත්ත අවස්ථා වගේ බරපතල සිදුවීම් ගැන කතා වෙලා තියෙනවා. ඉතින් මෙවැනි ක්‍රමවේදයක් තුළ මොකක්ද ඔබ වහන්සේලාගේ ඊළඟ පියවර? මොකක්ද වෙන්නේ? දැන් ඔය කියන විදිහට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා යමක් දන්නවා. ඒක අපි දන්නේ නැහැ. විශ්වාස කළ හැකිද නැද්ද කියන කාරණාව. නමුත් යමක් ඔහු දන්නවා. ඒ කියන්නේ මේ අනාවරණ වෙච්ච කරුණු කාරණාවට වඩා වැඩි මනක් දෙයක් ඔහු දන්නවා. ඉතින් ඒ අනාවරණ වෙච්ච කාරණා ඔහු හෙලි කරන කාරණාව හරියට එළියට ගන්න පුළුවන් සිස්ටම් එකක් ගැන ඔබ වහන්සේට විශ්වාසයක් තියෙනවා. ඔය ඒක තමයි අපි යෝජනා කරලා තියෙන්නේ. ස්වාධීනව ක්‍රියාත්මක විය හැකි පරීක්ෂණ කණ්ඩායමක් නැවතවතාව පත් කරන්න කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන් ඒ අපි යෝජනා කරලා තියෙන්නේ මුල ඉඳන්ම මේක සිදුවෙච්ච අවස්ථාවේ ඉඳන්ම විමර්ශන කටයුතු කරපු නිලධාරීන් පිරිසක් හිටියා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පත් වෙච්ච ගමම ජනාධිපතිවරයා හැටියට කරපු පළවෙනි දේ තමයි ශානියා බේසේකරව මේ ඔහුනේ මූලිකව විමර්ශන කරමින් හිටියේ. ශානියා බේසේකරව අත්අඩංගුවට ගත්තා. ඔහුට විරුද්ධව නඩුවක් දැම්මා. ඔහුගේ වැඩ තහනම් කළා. ඊට පස්සේ රවිසෙන විරත්න මහත්මයා විශ්‍රාමයන් ඉස්සෙල්ලා ඔහුගේ වැඩ තහනම් කළා. ඔහු පැත්තකට කරා. තවත් ගණනාවක් මේ විමර්ශන කටයුතු කරපු විමර්ශන නිලධාරීන් ගණනාවක්ව එහාට මෙහාට මාරු කරලා විමර්ශන කඩාකප්පල් කළා. ඔබ වහන්සේලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ඉටු ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සිදු නොවීම සඳහා අවශ්‍ය ප්‍රතිපල සකස් කරගෙන කාරණා සකස් කළා අනිවාර්යයෙන්ම. ඒක පැහැදිලි. එතනින් එහාට කිසිම විමර්ශනයක් සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ මේ මෙහෙම තර්කයක් අපිට ගොඩනගන්න පුළුවන්ද? දැන් පාස්කු ඉරිදා පස්ස ප්‍රහාරය පවතින ආණ්ඩුවේ දුර්වලතාවයක් නිසා එල්ල වෙච්ච ප්‍රහාරයක් කියන කාරණාවනේ ඒ වෙලේ සමාජගත වෙන්නේ. ඒතොර ඒක පෙන්නලා තමයි මේ රාජ්‍ය ආරක්ෂාව තහවුරු කරන්න බැරි ආණ්ඩුවක් රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද කියලා අහලා ඒ හින්දා අපිට මේ රට දෙන්න කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායම බලයට එන්නේ. දැන් ඔබ වහන්සේලා මේ කියන විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායම බලට ආවට පස්සේ කළා තියෙන්නේ අර ප්‍රහාරය සිද්ධ කරේ ආණ්ඩුව මොන විදිහේ තත්ත්වයක් ඇතුළේද නැත්නම් ආණ්ඩුව කොච්චර දුර්වලයිද මේ වගේ ප්‍රහාරයක් ඇති වෙන්නේ කියන කාරණාව අනාවරණය කළා. කවුද මේ ප්‍රහාරය පිටිපස්සේ හිටියේ කියන කාරණාව සමාජයට හෙළි කරනවා වෙනුවට ප්‍රහාරය සම්බන්ධ සිද්ධ වෙච්ච පරීක්ෂණ යට ගහන්න වැඩක් කරා කියලාද මේ කියන්නේ? පැහැදිලිනේ. ඒ කියන්නේ මේ විමර්ශන නිලධාරීන් එද හරිනම් කළ යුතුය තිබුණේ රවිසෙන විරත්න මහත්තයාට තව සේවාදිගුවක් දෙන එකනේ. මේ පරීක්ෂණ ඉවර කරන්න ඉවර කරන්න කියලා. එතකොට තවත් මේ පරීක්ෂණ කණ්ඩායම ශක්තිමත් කරන එකනේ. දැන් ඔය දැන් අත්අඩංගුවට අරගෙන 25 දිනකට විරුද්ධ නඩු දාලා තියෙනවානේ. ඒ ඔක්කොමල්ලම අර මූලික පරීක්ෂණ කණ්ඩායම ඔවුන්ව මාරු කරන්න ඉස්සෙල්ලා සිදු කරපු පරීක්ෂණ ඔස්සේ අත්අඩංගුවට ගත්ත අය. එතනින් එහාට කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙන නැහැ. කිසිම විමර්ශනයක් එතනින් එහාට සිද්ධ වෙලත් නැහැ. එතකොට මේ ඒ නිසයි අපි කියන්නේ ඒ මුල හිටපු විමර්ශන කණ්ඩායමට අයිති නිලධාරීන් ශානියා බේසේකර මහත්මයාගේ නායකත්වයෙන් නැවත පත් කරන්න මෙතනට මේ විමර්ශන ඉස්සරහට ගෙනියන්න. අන්න ඒ කණ්ඩායම ඔබ නිරීක්ෂණය කරන්න. ඒ කියන්නේ දේශපාලන අතපීම මේ
මේකට ඇතුළට නොවන හැටියට මේ කණ්ඩායමට ස්වාධීනව විනිවිද භවෙන් යුතුව පරීක්ෂණ කරන්න පහසුවක් වෙන පරිදි ජාත්‍යන්තර මට්ටමේ නිරීක්ෂණ කණ්ඩායමක් පත් කරා. අන්න එතකොට අපිට විශ්වාස කරන්න පුළුවන් මේ පරීක්ෂණ විමර්ශන නැවත වතාවක් හරියට ඉදිරියට යනවා කියලා. අන්න ඒ විමර්ශන කණ්ඩායම ඉස්සරහ පිට මෛත්‍රීපාල සිරිසේන ගිහිල්ලා තමන් දන්න දේ කිව්වනම් අන්න එතකොට අපිට විශ්වාස කරන්න පුළුවන් ඔවුන් මේ පිළිබඳව හරියට විමර්ශනය කරලා මේ පිළිබඳව ඔහු කියන දේ හරිද ඔහු මේ ඉදිරිපත් කරන පුද්ගලයා පිළිබඳව හරි සාක්ෂි තියෙනවද මේවා පිළිබඳව හරියට විමර්ශනය කරලා නඩු නීති මාර්ගයට යන්න පුළුවන්කම තියෙනවා එවැනි කණ්ඩායමක් යටතේ. නමුත් අපි දන්නවා ඔබ කියනවා වගේ මේ සිස්ටම් එක තියෙනකන් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මට බෞද්ධලිකනවා හිතන දේ තමයි සිරිසේන මහත්මයා තව මාස කීපයක් ඉවසල හිටියනම් හොඳයි කියන එක. දැන් අවුරුදු පහක් විතර හිටියන්නේ ඔබ එළියට දාන්න නැතු ඔහොමම නේ. ඉත ඔය විදිහටම තව මාස කීපයක් ජනාධිපතිවරණ ඉවර වෙනකන් ඔහොම ඉඳලා ජනාධිපතිවරණයෙන් පස්සේ ඔක කිව්වනම් සමහර විට අර වගේ නිරීක්ෂණ කණ්ඩායමක් ස්වාධීනවපත් වෙලා මේක හරිතැනට යන්න පුළුවන් වෙයි. එහෙම ඒ කියන්නේ අනාගතේ එහෙම වෙයි කියලා ඔබ විශ්වාස කරනවද? නෑ එහෙම වුණොත් ඔබ කියනවා වගේ මේ අපරාධයට පමණක් නෙවෙයි මේ රටේ සිද්ධ වෙලා තියෙන ඝාතන තාමත් එළිදරව් නොවෙච්ච ඝාතන පැහැර ගැනීම මේ හැමදේ උතුරේ සිද්ධ වෙච්ච ඝාතන අතුරුදහන් කිරීම මේවා පිළිබඳව සාධාරණය ඉෂ්ට වේවි. එහෙම වුණොත් ඒ කියන්නේ තව මාස දෙක තුනයි බලාගෙන ඉති ජනාධිපතිවරයා වුණාට පස්සේ ලොකු බලපෙරලියක් රටේ සිද්ධ වෙලා එහෙම වුණොත් මේ ඔක්කොම අනාවරණය කියලා බොහොම විශ්වාස කරනවා. ඒ කියන්නේ මේ මේ තියෙන සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් පිරිසක් නේ බලයට දවසකට පිරිසක් බලයට දවසකට පමණයි අපිට පුළුවන් වෙන්නේ මේ සිස්ටම් එක වෙනස් කරන්න. ඔබ කියනවා වගේ මේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට මේ සිස්ටම් එක ඇති කරපු පුද්ගලයෝම තාමත් බලේ ඉන්නවනම් ඊට පස්සෙත් බලේ ඉන්නවනම් අපිට කවදාවත් හිතන්න බෑ මේ සිස්ටම් එක වෙනස් කරන්න. ඒ කියන්නේ මේ ඉන්න කණ්ඩායම සම්පූර්ණයෙන් ඉවත් වෙලා වෙනත් කණ්ඩායමක් එන්න ඕනේ මේ රටේ පාලන බලය ගන්න. ආවොත් එහෙම ඒකම වෙදි ඉවර දෙවි කියලා කියන්නේ. අවුරුදු 75 අපි එහෙම හිටියානේ. නේ. දැන් අවුරුදු 5කට පස්සේ මෙතනනේ තියෙන්නේ. පාස්කු ප්‍රහාරයත් මෙතන තියෙන්නේ. රටත් එතන තියෙන්නේ නේ. කිසි දෙයක් අලුතින් වෙනස් වෙලා නැහැ. ඉතින් මම කියන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍ය එළිදරව් කිරීම කියන එක ඇතුලේ තියෙන්නේ මේ 273 දෙනා ජීවිතවලට සාධාරණ ඉටු කිරීම කියන එක නෙමෙයි. විතරක්ම නෙමෙයි. නෙමෙයි. ඒක ඊට වඩා එහා ගිය දෙයක්. ඒ කියන්නේ දැන් මේ සිරිසේන මහත්මයා කියන හැටියටත් මේ මරාගෙන මැරෙන ඒ කට්ටිය මුස්ලිම් අන්තවාදීන්ගෙන් එහා ගිය පිරිසක් මෙතන ඉන්නවා කියන නම් අපිත් එක්ක විශ්වාස කරනවා. ඒ කියන්නේ මේවා කුමන්ත්‍රණයක් තිබුණා කියලා. මම හිතන රටම අද විශ්වාස කරනවා මේක බලය ලබා ගැනීම සඳහා කරපු ඝාතනයක් කියන එක නේ. එතකොට මේ බලය ලබා ගැනීමේ ක්‍රමවේදය මේ ක්‍රමවේදය නීතියට පටහැනි මේක අපරාධයක් මේකට උපරිම දඬුවම් දෙන්න ඕනේ කියන තැනට රට නාවොත් විතර මොකක්ද එකින් කියන්නේ මේ විදි ඕනම දෙයක් කරලා බලය ගන්න පුළුවන් ඊට පස්සේ ආරක්ෂා වෙලා තින්න පුළුවන්. ඉතින් අපේ රටේ මිනිසුන්ගේ ජීවිත පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා නේ. මේක ජාතික ප්‍රශ්නයක්. මේ විදි අපරාධයක් කරලා ඒ අපරාධය එළිදරව් වෙන්නේ නැතුව අපරාධකරුවන්ව නීති ඉස්සරහ පිට ගේන්නේ නැතුව ඒ ඇයට මේ සැඟවී ඉන්න පුළුවන් රටක් නම් මේ තියෙන්නේ. එතකොට හෙට දවසේදී මැතිවරණයකට ඉස්සෙල්ලා මේක වෙන්න පුළුවන්. ඒ මිනිස්සු නිදැල්ලි ඉන්නේ නේ. ඒ අපරාධකරුවන් නිදැල්ලි. නිදැල්ලි ඉන්නේ. දැන් මේ හරියට බැලුවොත් එම මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට මරණ තර්ජන කරන්නේ ඒගොල්ලෝ නේ. ඔහු කියන හැටියට.
ඉතින් එවැනි ඒ ඒ රට අපි වෙනස් කළ යුතු නැද්ද? හොඳයි වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරු කියලා පද කියනවනේ. දැන් මේ වෙලාව තියෙන මේ රටේ ඒ වගේ තත්වයක් මේ මේ සාකච්ඡාවලදී රටේ විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරන අදහස් එක්ක මේ 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 බරපතල අභාග්‍ය සම්පන්න තත්ත්වය අපේ රටක් විතර මුහුදී තිබෙනවා. තව එක දෙයක් කල්ප මේ වෙලා තියෙනවා නම් මේ ආර්ථිකය කඩාගෙන වට්ටපු ආර්ථික ඝාතනයක් කියලා මේකට ශේෂාධිකරණය තීන්දුවක් දුන්නානේ. මෙන්න මේ පුද්ගලයෝ තමයි ආර්ථිකය කඩා වැට්ටුවේ කියලානේ. ඒත් අපි දුක් විඳින්නේ ඒ නිසානේ. මුළු රටත් දුක් විඳින්නේ. නේ. එතකොට කොවිසිද සිද්ධ වෙන්නේ නැන්නේ නේ. ඒගොල්ලොත් ඉන්නවා අපිත් ඉන්නවා. හා. එහෙමනේ කියන්නේ. ඔව්. එතකොට එවැනි රටක අපි එහෙම රටක් පුළුවන් දැන් ඉස්සරහ. ඒ අය මා දැක්කා පොහොගේ දවසක ප්‍රසිද්ධ වේදිකාවක ආචාර්ය රංග කලන්සූරේ කියලා තිනවා. ඉතින් ඒ අයත් ඉන්නවා අපිත් ඉන්නවා. ඒ අය තවමත් මහජන බදු මුදලින්ම යැපෙනවා. යැපෙනවා. ඉතින් මෙහෙම රටක් ඉස්සරහට යන්න පුළුවන්. මම අහන්නේ අපේ 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 ජනතාවගෙන් අපිට හාල් කිලෝ කීපයක් ලැබුණාද? නේ. ටගරමක් ලැබුණාද? මොනවා හරි බඩු පාර්සලයක් ලැබුණාට මේ රට ගොඩේනවාද? අපි අපි බරපතල විදියට කල්පනා කළ යුතු දේ ඒකයි. ජනතාවක් හැටියටනේ අපිට නිදහසේ සතුටින් බය නැතුව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් නැත්තම් කොහොමද රටක් ආර්ථිකව ගොඩනගන්නේ? හොඳයි මේ කාරණා අපි ධාරණය කරගන්න හිතර ගන්න ඕන. අපි ප්‍රශ්න කරන්න ඕන. අපි තීරණ ගනිද්දී කාගවත් වහල්ු බවට පත් නොවි නිදහස් නිවහල් මිනිසුන් ලෙස තීරණ ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. මේ මේ සිද්ධ වෙච්ච අපරාධ මේ රටේ අපි කතා කරන මහා පරිමාණයේ මූල්‍ය වංචා මනුෂ්‍ය ඝාතන මේ සියලු දේවල් අද අර නිරන්තරයෙන් අපි කියවෙන මේ රතු පලස් යට හංගපු සිදුවීම් බවට පත් වී තිබෙනවා. සාමාන්‍ය මිනිස්සේ කඹගෙඩියක් හොරකම් කරත් දඬුවම් ක්‍රියාත්මක වෙන රටක මේ මහා පරිමාණ මේ රටක් කාබාසිනය කරපු මහා වංචනිකයන්ගේ මිනිමරුවන්ගේ අපරාධ සම්බන්ධයෙන් අනාවරණ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දඬුවම් පැමිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රශ්න තියෙන්නේ කල්ප පාර්ලිමේන්තුවේ ඇතුලේ කී දෙනෙක් ඉන්නවද අපරාධකාරයෝ? උසාවියෙන් ඔප්පු කරපු ඇමරිකමුත් කරනවා කියලා කියනවා සමහර. එතනින් එහාට මොනවද මේ කතා කරන්නේ? ව්‍යවස්ථා ව්‍යවස්ථා හදන නීති හදන පනත් හදන මේ රටේ ප්‍රතිපත්ති හදන තැන උත්තරීතරම ආයතනය ඇතුලේ මිනිමරුවන් ඉන්නවා නේද? දැන් එක්කෙනෙකු නිදහස් කරලා දැන් එයා මම හිතන්නේ ඇමති කෙනෙක්නේ. මිනිමරුම චෝදනාවක් ලැබිලා මිනිමරුමට නමුත් ඔරිදොස් නිදහස් කරා. නිදහස් කර නිදහස් කරන්නේ. ඒතොර ඉතින් උඩ වරදකරුවෙක් කියලා කියන්න බෑ ආයි. නෑ ඒ නිදහස් කරේ අධිකරණය නෙමෙයිනේ. ඒ නිදහස් කරේ ජනාධිපති නිදහසයි. ජනාධිපති තියෙන බලය අනුව ඔහුට සමාව දුන්නා. නේ. එතකොට එහෙම තියෙනවා. එතකොට සිර දඬුවම් අත්තිටෙව්ව පුද්ගලයෝ ඉන්නවා. නේ. එතකොට දැන් එහෙම එහෙම රටක් මේ. එහෙම රටක් මේකනේ. ඉතින් අපි කල්පනා කරන්න ඕන දැන් අපිට නීති හදන්නේ, ව්‍යවස්ථා හදන්නේ, ප්‍රතිපත්ති හදන්නේ මේ විදියයිද? ඉතින් එහෙම එහෙම රටක අපිට බලාපොරොත්තු වෙන්න බෑනේ ආර්ථික සමෘද්ධියක්. මේ මේ ලොකු පෙරලියක් එහෙම බලාපොරොත්තු වෙන්න බෑ අපිට. ඉතින් අපි අන්තිමේට ඒගොල්ලොත් කියාවි අපි පත් කරේ ඕගොල්ලෝනේ. උඹලගේ ඡන්දේ නේ අපි පත් උනේ. උඹලා තමයි වරදකාරයෝ. ඉතින් ඒක ඒක අහගන්න නැති වෙන්න ඡන්දදායකව ක්‍රියා කරන්න ඕන. හොඳයි බොහොම ස්තුතියි ඔබ වහන්සේ අපිත් එක්ක එකතු වුණාට. මේ කියපු කරුණු කාරණා සියල්ලෙන් ඔබ ග්‍රහණය කරගත යුතු වැදගත්ම කාරණා අපේ මනසේ රඳව ගන්න, ඉතුරු කරුණු කාරණා සියල්ල ඔබේ දැනුමට එකතු කරගන්න. ස්තුතියි ඔබටත් අපිත් එක්ක සම්බන්ධ වුණාට.